වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. එවැගේම අද දවසේදී මෙව්ව වෙල්ලස්ස ඓතිහාසික ජන ගංගාවක් අනාගත නියත ජනපති සමගී ජන බලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය සහතික කරන්න මොනරාගලට රොත බදපු ජයග්‍රාහි ජනතාවත් එක්ක අද සජිත් ප්‍රේමදාස අතිගරු අනාගත ජනාධිපතිතුමනි. ඒ වගේම එකම වේදිකාවේ අනාගත නියත මේ රටේ දෙවන නායකත්වය ඌව වෙල්ලස්සෙන් බිහිවන රංජිත් මද්දුම බණ්ඩාර මේ රටේ නියත අනාගත නායකයාණෙනි, ඔබතුමාගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවේදී මේ ඓතිහාසික රැලිය මේ විදියට සංවිධානය කරන්න දරදිය දරපු අපේ හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවර ගරුහිතවත් ධර්මසේන මන්ත්‍රීතුමනි, එවාගේම අපේ නලින් බණ්ඩාර මැතිතුමනි, හිරුණුගා ප්‍රේමචන්ද්‍ර මැතිණියනි, අපි එකක් තේරුම් ගන්න ඕන කියලා මම හිතනවා. අපි එදා හිටියේ ඔබට ප්‍රතිපක්ෂව හිටියේ 69 ලක්ෂ වේදිකාවේ හිටපු මම වගේ 69 ලක්ෂයක සුවහසක් ජනයා අද ඇඟිලි ගනමින් සිටිනවා. අද ඇඟිලි ගනමින් සිටිනවා සජිත් ප්‍රේමදාස නම් අනාගත අපේ රටේ අමේ පහළ පන්තියේ දුක් විඳින ජනතාවගේ ජන හදවත් දිනාගත් නායකයා, මේ රටේ ඓතිහාසික ජයග්‍රහණ රැසක් ගෙනත් දුන්න දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පුත්‍රයා, මේ රටේ අනාගත ජනාධිපති කිරීම සඳහා බලාගෙන ඉන්නවා 69 ලක්ෂයක් ජනයා රොදබදින ඔබතුමා වටේ කියන එක මම මූලික වටේදීම කියනවා. ඒ වගේම අපි කියන්න ඕනේ මෙන්න මේ කාරණාව. ඇයි එදා 69 ලක්ෂයේ වේදිකාව ඉදලා අද වෙනකොට මේ වේදිකාවට අපි එන්නේ කියලා? එදා අපි කිව්වා මුරණ්ඩු මුග්ද පාලකයන්ට කිව්වා දවසකින් කාබනික ගොවිතැනට යන්න බෑ. මේ මොනරාගල ඌව වෙල්ලස්ස ජනතාව දුක් විඳින ජනතාව ගොවිතැනන් ජීවත් වෙන ජනතාවට ජීවත් වෙන්න බෑ. එදා මුරණ්ඩු පාලකයා මොකද කිව්වේ? දවසකින් යනවා කාබනික ගොවිතැනට කිව්වා. එදා කිව්වා නැගෙනහිර ජඩිය විකුණනවා කියලා කිව්වා. එදා කිව්වා ගුරුවරුන්ගේ වැටුප ගෙවන්නේ නැහැ කියලා කිව්වා පොරොන්දු වෙච්චි. එදා කිව්වා මේ පාලකයෝ අපේ රටේ සහෝදරාත්මක ජනයා මුස්ලිම් ජනයාගේ ආදාහනය කරන ප්‍රශ්නේදී භූම දාන කරන්නේ නැහැ කියලා. ජාති වශයෙන් සලකලා පල්ලි ගන්න කියපු ඉතිහාසයක් තිබුණා. ඒ කඳවුර විද්‍යට හේතු කරලා ඒ කඳවුරෙන් පිටත් වෙන්න 69 ලක්ෂයක ජනතාව තීන්දුව කරලා ඉවරයි. අද තීන්දුව කරගෙන තියනවා ඒ 69 ලක්ෂේ අති බහුතරය සමගි ජන සන්දහන නව රජයක් බිහිකරන්න. ඒ වෙනකොට පැනපු හරින්ලා පැනපු මනුෂ්‍යලා අර ගිහිල්ලා මොකද කරන්නේ? අද වෙනකොට සංගීත සම්දර්ශන දාලා ලක්ෂ ගණනින් කෝටි ගණනින් සල්ලි බිල්ලි පන්නනවා. ඒ නිසා අපි කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කඳවුර, සජිත් ප්‍රේමදාස මැතිතුමා දූෂණ දෙරෙහි නායකෙක්, මෙරටේ ජනයාගේ අනාගත සෞභාග්‍ය ගෙනන නියත ජනාධිපතිතුමනි, ඔබතුමාට 69 ලක්ෂේ වරම මෙවර හිමි වෙනවා. ජය වේවා සමගි ජන බලවේගයට, ජය වේවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට, ජය වේවා.